පොලිසිය උගතුන්ගෙන් පිරිසේ බවක් කරන බව ජනපති පවසයි. සියපත් සෙවන දෙවන අදියර අගමැති අතින් පස්වරුවේ ජන අයිතියට සේනා ආවේ ඉන්දියාවෙන්ද පරීක්ෂණ දිගටම විදුලි බල සංවර්ධනයට ප්‍රංශ කැනඩා සහාය නෞකා අනතුරකින් 11 දෙනෙකු මරුට පොලිස් දෙපාර්තමේන්තුව උගතුන්ගෙන පිරිවෘතිකින්ගේ සේවාවක් බවට පත්කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ ඩිප්ලෝමා සහතික ප්‍රධානෝත්සවයට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියා. ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ ප්‍රථම ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ප්‍රඥාව තුළින් වෘත්තිකත්වය යන තේමාව යටතේ පාඨමාලාව සාර්ථකව අවසන් කළ ශ්‍රී ලංකා පොලිසියේ 264 දෙනෙකු වෙත ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමා සහතික මෙහිදී පිරිනැමුණා. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිතුමා කියා සිටියේ අපරාධ මර්ධනයේදී හා බරපතල අපරාධකරුවන් පිළිබඳ කටයුතු කිරීමේදී මානව හිමිකම්වලට මුවා වූ ඇතැම් පිරිස් ඊට එරෙහිව කඩුව ඔසවන බවයි. පොලිසිය අපි විශේෂයෙන්ම උගතුන්ගෙන් පිරි වෘත්තිකයින්ගේ සේවයක් බවට පත් කිරීම සඳහා අප විසින් කළ යුතු කාර්යයන් කුමක්ද? සාමාන්‍ය භාෂාවෙන් කියනකොට කියනවා පොලිසිය ප්‍රොෆෙෂනල් කරන්න ඕනේ කියලා. පොලිසිය ප්‍රොෆෙෂනල් කරන්න මිනිස්සුන්ට කොච්චර රටේ මහජනතාවට දේශන තිබ්බත් අද මේ යන ක්‍රමයට ගිහිල්ලා පොලිසිය ප්‍රොෆෙෂනල් කරන්න පුළුවන්ද කියන කාරණය අපි හිතන්න ඕනේ. මේ මාස දෙකක කාලය තුළ පොලිසිය බාර අරගෙන මම දැකපු දේ තමයි පොලිසිය ශක්තිමත් කරන්න කළ යුතු දේ කළ යුතුව තිබුණු දේ කොතෙක් අතපසු වී තිබෙනවද කියන කාරණාව. විශේෂේශ්‍ර ගණනාවක වගකීම් සහ යුතුකම් ඔබෙන් රට සහ රටේ ජනතාව වෙනුවෙන් ඉටු වීමට තිබෙනවා. ඒ සඳහා ඔබ ශක්තිමත් කළ ඉපත්තිමේ කාරණා පොලිස් කොමිෂන් සභාව, පොලිස් දෙපාර්තමේන්තුව, අමාත්‍යාංශයේ රජය සාකච්ඡා කර ඉදිරි වඩා යහපත් වැඩපිළිවෙළක් සකස් කරගත යුතුයි කියලා මම විශ්වාස කරනවා. එය අපි හෙට දවසට කල් නොතබා අද දවසේම කළ යුතු කාර්යයක් විදිහටයි මම දකින්නේ. ඇත්තෙන්ම නව ලෝකේ නව තාක්ෂණයත් එක්ක නව දැනුමත් එක්ක පොලිස් දෙපාර්තමේන්තුව ඒ සියලු විශේෂේශ්‍රවල අපි ඉහළටම ගන්න ඕන. ඒ සඳහා රජයක් විදිහට මීට වඩා පොලිසිය ගැන පොලිස් දෙපාර්තමේන්තුව පිළිබඳව සැලකිල්ලක් තියෙන්න ඕන. සියපත් සෙවන නිවාස යෝජනා ක්‍රමේ දෙවන අදියර අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද විවෘත කරනවා. මෙය නිවාස ඒකක 266කින් සමන්විතයි. දෙමටගොඩ ආරාමයේ ප්‍රදේශයේ ඉදිකෙරුණු සියපත් සෙවන නිවාස යෝජනා ක්‍රමේ පළමු අදියර මීට පෙර විවෘත කෙරුණා. එහි දෙවන අදියර අග්‍රමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන්නේ පස්වරු 5:30ට පමණ. කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත නාගරික ප්‍රදේශ සුහුරු නාගරික ප්‍රදේශ බවට පත්කිරීමේ අරමුණින් ඉදිකෙරුණු මෙම නිවාස ව්‍යාපෘතිය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 1064ක් පමණ වෙනවා. නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික සංවර්ධන පුනර්ජීවනයේ මගින් එය ඉදිකෙරුණා. අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා ඇතුළු ජනතා නියෝජිතින් කිහිප දෙනෙකුද සියපත් සෙවන නිවාස ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙනවා. අමාත්‍ය මංගල සමරවීර මහතා එක්සත් ජාතීන්ගේ සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ බ්‍රිතාන්‍ය රාජ්‍ය අමාත්‍ය තාරික් අහමඩ් මහතා හමු වුණා. සංහිඳියාව සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙල ඇතුළු කරුණු කීපයක් පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරුණා. ලන්ඩන් නුවරපේටේ එක්සත් ජාතීන්ගේ සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ බ්‍රිතාන්‍ය රාජ්‍ය අමාත්‍ය තාරික් අහමඩ් මහතාගේ කාර්යාලයේදී හමුව සිදුවුණේ සංහිඳියාව මානව හිමිකම් ඇතුළු කරුණු රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණා. යුද කැටුම් පවතින ප්‍රදේශවල ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සහ ආගමික නිදහස වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළෙහි විශේෂ නියෝජිතවරයෙකු ලෙසද තාරික් අහමඩ් මහතා කටයුතු කරනවා. ශ්‍රී ලංකාවේ විදුලි බල සංවර්ධනය වෙනුවෙන් කැනඩාව සහ ප්‍රංශ රජය එකඟතාව පළ කර තිබෙනවා. ඒ දෙරටේ තානාපතිවරුන් ප්‍රමුඛ නියෝජිත පිරිසක් අමාත්‍ය රවි කරුණානායක මහතා හමු වූ අවස්ථාවේදී. මෙම හමුව විදුලි බල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශයේදී සිදු කෙරුණා.
දිනින් දින වර්ධනය වන ජනගහනයත් තාක්ෂණික වර්ධනයත් හේතුවෙන් බලශක්ති ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. ඊට මුහුණ දීම සඳහා ස්ථිර පිළියම් සෙවීම රජයේ අරමුණයි. මෙහිදී ප්‍රංශ සහ කැනේඩියා තානාපතිවරුන් සඳහන් කළේ විදුලිය වැනි අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සැපයීම අතින් ශ්‍රී ලංකාව ලොව බොහෝ රටවලට වඩා ඉදිරියෙන් සිටින බවයි. එය රජයක් වශයෙන් ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් බවද ඔවුන් ප්‍රකාශ කළා. මෙහිදී අමාත්‍ය රවි කරුණානායක මහතා කියා සිටියේ පාරිභෝගිකයාට බරක් නොවන අයුරින් ගුණාත්මක අඛණ්ඩ විදුලි සැපයුමක් සඳහා ශ්‍රී ලංකා රජය කැප වී සිටින බවයි. ඒ සඳහා පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර වෙත අවධානය යොමු කර ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා. ඊට තම රටවල උපරිම සහාය පළ කරන බවයි ප්‍රංශ සහ කැනේඩියා තානාපතිවරුන් මෙහිදී අවධාරණය කළේ. සේනා දළබුවා ඉන්දියාවෙන් මෙරටට පැමිණ ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් WMW වේරකොන් මහතා ප්‍රකාශ කළේ එය තවදුරටත් තහවුරු කර ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි. සේනා දළබුවා මර්ධනය කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මැදිහත්වීමෙන් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනවා. ඒ සම්බන්ධයෙන් ගොවි ජනතාව දැනුවත් කිරීමද සිදු කරනවා. මොනරාගල සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශේ බණ්ඩේරුගොමින්ම උක් වගාවලටද සේනා දළබු ඌදුර ව්‍යාප්ත වීමේ අවධානමක් මතුව තිබෙනවා. මෙම දළබුවා මර්ධනයට දේශීය ශාක කොටස් යොදා ගනිමින් පරිසර හිතකාමී කාබනික දේරයක් නිෂ්පාදනය කළ බව සෙවනගල සමාධිපුර ප්‍රදේශයේ පදිංචි DLG ශ්‍රියානි මහත්මිය පවසනවා. ඇය පවසන්නේ කාබනික දේරය ඉසීමෙන් පසු එක් දිනක් තුළ සේනා තලබුවා විනාශයට පත්වන බවයි. එම ප්‍රදේශයට ගිය මහවැලි අධිකාරී කෘෂිකර්ම නිලධාරීන් පිරිසක් ඒ පිළිබඳ සොයා බැලුවා. මේ අතර වනස්පති සොබහදහම සංසදයේද මධ්‍යහමුවකදී සේනා දළඹු වසංගතය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා. මේ සේනා දළඹුවා කියන්නේ කසකාරයෙක්. පිටිපස්සේ එනවා නැට්ටුවෝ උග්‍ර කෘමිනාශක සහ වෙනත් හඳුන්වා දෙන බීජ වර්ග. මේක වෙන්න පුළුවන් මේ වෙන්නේ. මතක තියාගෙන ඉදිරියේදී හම්බ වෙයි ඔන්න අපිට හම්බුණා කෘමිනාශකයක් කියලා. එතකොට ඒක හඳුන්වා දුන්නම පරිසරවේදීන් හෝ වෙන අය මේක හානිකර තත්ත්වයේ කියන්න ගත්තොත් ඊට ඉස්සෙල්ලා ගොවිය බහිපාරට අපේ වගාවන් දීර ගන්න ඕනේ. ඒක නිසා පරිසරවේදීන් විරුද්ධ අපි නැගීටිනවා කියලා. එතකොට ඒකේ ආර්ථික ලාභය ගන්නවා මේ සමාගම. සේනා දළබුවා මර්ධනයට සියලු අමාත්‍යංශමින්ම ආයතනද එක්විය යුතු බව අමාත්‍ය දයගමගේ මහතා පවසනවා. ඉදිරියේදී අපි කල්පනා කරන්න ඕනේ මෙවැනි ව්‍යසනයක් ආවොත් ජාතික ව්‍යසනයක් හැටියට මේවා තමයි මාධ්‍ය වලින් දැනුවත් කරන්නට අවශ්‍ය කරන්නේ. එතකොට වැරද්ද වුණේ කොතනින්ද කියන හොයනට වඩා වැදගත් වෙන්නේ දැන් මේ හැම කෙනෙක්ම එකතු කරගෙන දැන් මේ අපිට තියෙන අභියෝගයෙන් එළියට එන්නේ කොහොමද කියලා බලන එක තමයි මම නම් කල්පනා කරන්නේ. අපිට කෘෂිකර්ම අමාත්‍යාංශය එක්ක මට එකතු වෙන්න පුළුවන්. මොකද ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයයි විශේෂයෙන්ම සයි බලගැන්වීමේ අමාත්‍යාංශය තුළ අපිට විශාල සමෘද්ධි නිලධාරීන් ප්‍රමාණයක් ඉන්නවා 28,500ක්. හැම කොට්ටාසියක්ම ආවරණය වෙන්නේ. ඉතින් මම හිතනවා මේ කණ්ඩායමම මේකට සම්බන්ධ කරගන්න පුළුවන් කියලා. සේනා දළබුවන් සහිත බඩේරුගුරගත් විපර්යාතයක් නාවුල පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා. මාතලේ පලාපත්තුල ප්‍රදේශයේ කිරිකව ගොවිපලකට මේවා ප්‍රවාහනය කරමින් තිබූ බව පොලිසිය ප්‍රකාශ කළා. සේනා දළබුවන් සහිත වගාබිම්වලින් කපා ඉවත් කළ බඩේරිඟු තොගයකුයි මෙසේ ප්‍රවාහනය කෙරුණේ. සේනා දළබුවන් මෙරටට රැගෙනීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවට ඇතැම් පිරිසක් ප්‍රකාශ කළද එවැනි තත්ත්වයක් ඇතිවීමේ අවස්ථාවක් නැති බව ගන්නුරුව ජාතික කෘෂිකර්ම තොරතුරු සහ සන්නිවේදන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ සනත් එම් බණ්ඩාර මහතා පවසනවා. මෙම දළබුවා පොහොර හෝ බීජ සමග ගෙනවිත් ඇති බවට ප්‍රකාශ කළද එසේ ගෙනීමේ හැකියාවක් නැති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. පාසල් සිසුන්ට අලෙවි කිරීමේ අදහසෙන් ගබඩා කර තිබූ බව කියන මත්ගුලි තොගයක් බද්දේකම්බ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයයි වැටලීම සිදු කළේ. බද්දේගම ප්‍රදේශයේ ජනප්‍රිය පාසල් වල දරුදරියන් ඉලක්ක කරගනිමින් දේශීය ඔසුසලක් පවත්වාගෙන යන මුවාවෙන් මෙම මත්ද්‍රව්‍ය ගබඩා කර තිබූ බවයි හෙළිව ඇත්තේ. විශේෂයෙන් ඉදිරි ක්‍රීඩා උත්සවවලදී ඒවා අලෙවි කිරීම ජාවාරම්කරුවන්ගේ අදහස වී තිබූ බව පොලිසිය හෙළි කරගෙන තිබෙනවා. මත්ගුලි තොගය සමග එක් සැකකරුවෙකු අත්අඩංගුවටගෙන ඇති අතර ඔහු බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. බන්තනාකාරයේ රැඳවියන් 27 දෙනෙකු 2012 අවසරේදී වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් හිටපු බන්ධනාගාර අධිකාරී එමිල් රන්ජන් ළමා හෙවා පෙබරවාරි මාස 5 වන දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය නිකුත් කළේ. තමන් අපමත උදාහරණ ලෙසට ඉල්ලා ඔහු අභියාචනා අධිකරණයේ මෙවැනි විට ප්‍රතිශෝධන පෙත් සමග්ගුණු කර තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පොලිස් මද්‍රවනාශක කාර්යංශය පොලිස් පරීක්ෂක නියෝමල් රංගජීව මෙවැනි විට අපමත උදාහර සිටිනවා. සිද්ධියට අදාළ වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා. යෝජිත නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මාධ්‍ය හමු කිහිපයකදී විද්වතුන් හා දේශපාලනඥයින් අදහස් දැක්වුවා. මේක කෙටුම් පතක් නෙවෙයි, මේ තියෙන වාර්තාවක්. මේක තවම තීරණයක් අරගෙන මොනවත් මොනවද ඇතුල් කරන්නේ මොනවද ඇතුල් කරන්නේ නැත්තේ කියලා මේක තමයි සාකච්ඡාවට භාජනය කළා. ඊට පස්සේ තමයි ඒ සාකච්ඡාව අනුව තමයි කෙටුම් පතක් සකස් කරන්නේ අර විශේෂඥ කොමිටුව මගින්. ඒ නිසා ව්‍යවස්ථාවක් ඉදිරිපත් කළා තියෙන කතාව කිසිම සත්‍යක් නැති මහජනයා නොමග යාම සඳහා ඉදිරිපත් කරන ක්‍රියාවලියක්. මේ ඉදිරිපත් කර තියෙන වාර්තාවේ කරුණු දෙකක් පිළිබඳ තමයි විශේෂයෙන් විරුද්ධත්වයක් දැනට ප්‍රකාශ වෙලා තියෙන්නේ. එකක් තමයි ඒකේ රාජ්‍යයක් කියනවා, ආයෙත් කියනවා ඔරුමිත්ත නාඩු කියලා. ඉතින් ඒ වචන දෙක පාවිච්චි කරලා තියෙනවා. ඒ වගන්තියම ඊළඟ කොටස කියවන්නේ මේ ව්‍යවස්ථාව ඒකේ රාජ්‍ය ඔරුමිත්ත නාඩු යන්නේ නොමැඳෙනව හා බෙදිය නොහැක් රාජ්‍යයක් අදහස් වේ කියලා. මේ යෝජනාවලියට කිසිසේත්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එකඟ වෙන්නේ නැහැ. මේ රට අස්ථාවර කරන යෝජනාවලියට ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ මහත්මයා ඉතාම පැහැදිලිව කිව්වා, ව්‍යවස්ථා ගේන්න ඕන නම් මේ රටට හිතකර අලුත් ව්‍යවස්ථාවක් අපි ගේමු තියෙන අඩුපාඩු සකස් කරලා. හැබැයි ඒකට ජනවරමකට යන්න ඕන. UMP එකේ යෝජනා ටික ඔයගොල්ලෝ කියන්නේ, පොහොට්ට යෝජනා ටික අපි කියන්නම්, JVP එකේ යෝජනා ටික ඔයගොල්ලෝ කියන්නේ, අපි මිනිසුන්ට ඡන්ද දෙන්නදී. ඊට පස්සේ මිනිස්සු තීරණය කරයි කවුද දිනිය යුත්තේ කවුද නැත්ති කියලා. නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය මේ රටටම තියෙනවා. මොකද 1978 ගෙනාපු ව්‍යවස්ථාව අපි අවස්ථා 19කදී පැලස්තර දාලා තියෙනවා. තවදුරටත් මේක පැලස්තර දදා ඉන්නවද, එහෙම නැත්නම් අලුත් ව්‍යවස්ථාවකට යනවද කියන කාරණේ. දැන් අපි මේ වෙලාව ව්‍යවස්ථාවක් ගේන්න යන්නේ මේක එක්සත් ජාතික පක්ෂයට ගැළපෙන ව්‍යවස්ථාවක් නෙමෙයි. මොකද එක්සත් ජාතික පක්ෂයට ගැළපෙන ව්‍යවස්ථාවක් ගෙනවත් පාර්ලිමේන්තුවේ අපිට 3-2ක් නැහැ. 3-2ක් තියෙන නම් ප්‍රධාන පක්ෂ දෙක එකම වෙන්න ඕන. දැන් අපි දැන් ගොඩක් වෙලාවට පොහොට්ටුව ඇඟිල්ල දික් කරනවා TN එක දිහාට. TN එකේ අවස්ථාවට ව්‍යවස්ථාවක් කියනවා කියලා. එහෙම නෙමෙයි. TN එකේ නැතුව 3-2ක් ගන්න පුළුවන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතුරු සන්ධානයත් එක්සත් ජාතික පක්ෂයත් එක්ක කළා, ජනාධිපත්‍ය වගමැත්තු වගතුලා සියලු දෙනාටම එකකතාවයකට පළ කරන්න පුළුවන් ව්‍යවස්ථාවක් හදන්න තියෙන හොඳම අවස්ථාව තමයි මේක. සමහරට මේක හොඳම සහ අවසාන අවස්ථාව වෙන්න පුළුවන්. මේ විශේෂම උතුරේ දේශපාලන පක්ෂ පැහැදිලි ප්‍රකාශයක් කරලා දිනවා, අපි ඒකේ රාජ්‍යයක් තුල බලය බෙදා ගන්න සූදානම් වෙලා තියෙනවා. මේක විශාල ජයග්‍රහණයක්. ඒ වගේම අපේ බුද්ධ ධර්මයේ මූලික ස්ථානය ලබා දෙනවා කියන එක සියලු දෙනා පිළි අරන් තියෙනවා. එහෙම තීද්දි අද ජනතාව නොමග යවන්න හදනවා. මෙයාලගේ අන්තිම දුරුමු තමයි ආගම්වාදය, ජාතිවාදය අවුස්සමින් රටේ ජනතාව කුලප්ප කරමින් අද තමන්ගේ තියෙන දේශපාලන බංකොලොත්භාවය වහ ගන්න හදනවා. ව්‍යවස්ථාවක වෙනසක් කිරීම ගැන නම් මගෙත් එකගතාවයක් තියෙනවා. ඒක රටට හොඳ ව්‍යවස්ථාවක් එන්න ඕනේ. යෝජනා අපි හරියට බලලා රටට හොඳ ව්‍යවස්ථාවක් හදලා පාර්ලිමේන්තුවේත් ඒක සම්මත කරගන්න ඕනේ. ඊළඟට මහ ජනතාවට ඒක දුන්නාම ඒක විරෝධතාවය පළාත් සභා මැතිවරණය නොපැවැත්වීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව පවසමින් හිටපු පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් දෙදෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට යාමේ සූදානමක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජේල් පීරිස් මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පළාත් සභා තුනක් අකර්මාන්නේ වෙලා අවුරුදු එකහමාරකට ආසන්න කාලයක් ගත වෙලා තිබෙනවා. අප්‍රේල් මාසයේ වෙන විට පළාත් සභා 9-8ක් අහෝසි. අයවැලේකන නෑ, එස්තමේන්තු නෑ ඒ ව්‍යාපෘති සඳහා. මහජන නියෝජිතයන්ගේ අනුමැතියෙන් තොරව තමයි ආණ්ඩුකාරවරුන් මේ මුදල් වියදම් කිරීම අනුමත කරන්නේ. ඒක සදාචාර විරෝධී පමණක් නෙවෙයි, සම්පූර්ණයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි. දැන් මේක ඉවසුවා ඇති. අපි දැන් පැහැදිලි වැඩපිළිවෙලකට අවතීර්ණ වෙනවා. අපේ හිටපු මහමැතිවරුන් දෙදෙනා SM රංජිත් මැතිතුමා, මහීපාල හේරත් මැතිතුමා දැන් සූදානම් වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට මානව හිමිකම් පෙත්සමක් ඉදිරිපත් කරමින්. ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහි නඩුවක් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ හමුවේ අද කැඳවුවා. ඩී රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9ක් සාවත්‍ය පරිහරණය ඔවුන්ට එරෙහි චෝදනාවයි. මෙම නඩුව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විභාග කිරීමට බලයක් නොමැති බවට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥවරයා මූලික විරෝධතා ඉදිරිපත් කළා.
මෙතර මෙම නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවන් වන ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සේවය කළ නිලධාරීන් පිරිසක් අද දිනේ අධිකරණයේ පෙනී සිටියා. කෙසේ වෙතත් ඔවුන්ට අද දිනේ අධිකරණයේ පෙනී සිටීමට දන්වා ඇත්තේ ප්‍රමාද දෝෂයකින් බව විනිසුරුවරුන් දන්වා සිටියා. නඩු විභාගයේ ආරම්භ වීමට නියමිත කාලය තුළ විදේශගත වීමට අවශ්‍ය නම් ඒ බව දියුණුම් ප්‍රකාශමකින් අධිකරණයට දැනුම් දෙන ලෙස විනිසුරුවරුන් දන්වා සිටියා. ඒ අනුව සාක්ෂිකරුවන් 3 දෙනෙකු විදේශගත වීමට අපේක්ෂා කරන බව දැනුම් දුන්නා. චෝදනා 7ක් යටතේ මෙම නඩුව ගොනු කර තිබෙනවා. අධිචෝදනාවට අදාළ ලේඛන ඇතුළු නඩු භාණ්ඩ 105ක් සහ විගණන වාර්තාවක් මෙම නඩුවට ඇතුළත්. සාක්ෂිකරුවන් 80 දෙනෙකු ඒ සඳහා නම් කර තිබෙනවා. මරණ දඬුවමට නියමව සිටින සියලුම රණවිරුවන්ට නිදහස් නීති ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා සිටින බව මහෞපිම වෙනුවෙන් රණවිරුව සංවිධානයේ කැඳුම්කරු මේජර් අජිත් ප්‍රසන්න මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. මෙම අවස්ථාවට රණවිරුව බිරින්දෑවරුන් කීප දෙනෙකුද එක්ව සිටියා. අපේ ඉල්ලීම අපි කියනවා සටන් වැදීම නිසා, යුද්ධය නිසා LTT සංවිධානයේ හෝ වේවා, ශ්‍රී ලංකා හමුදාවේ හෝ ත්‍රිවිධ හමුදාවේ පොලිසිය හෝ වේවා, සිදු වායයි කියන අපරාධ හෝ සාක්ෂි ඇති හෝ නැතිව මේ වෙනකොට සිර දඬුවම් බිඳින සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ ભેදකින් තොරව සිර දනාම නිදහස් කරන්න කියලා පිළිල ජනාධිපතිතුමා. ඒකට හොඳම ඉඩක් තිබෙනවා ඉලමෙන නිදහස් දිනේ පෙබරවාරි 4. අපි හැමෝම නිදහසේ ඉන්නකොට ඇයි මොන නිදහසක්ද අපි සමරන්නේ පෙබරවාරි 4? නිදහස උදා කරන්න සටන් කරපු රණවිරුවෝ සිරගත වෙලා ඉන්න කාලෙක විද්දි 4ක් තුල යකඩ කූරු ගණනකොට අපි සමරන නිදහස මොකද්ද ජනාධිපතිතුමනි? අපේ දරුවන්ට උගන්වන්න විදිහක් නැහැ ලොකු පුතා. නෑ මේ වසරේ ඉන්නේ උගන්වන්න විදිහක් නැහැ. අපිට කන්න බොන්න නැහැ. ඉන්න තැනක් හරියට නැහැ. පෙර වෙනින්දා නිදහස් කරයි කියලා අපි බලාගෙන ඉන්නවා. අපි මාතුරු එනකන් ජනාධිපතිතුමාගෙන් තමා වැඳලා ඉල්ලන්නේ. ජනාධිපති සමාව යටතේ හරි කමන්නේ මේ පෙබරවාරි 4 වෙනිදා සියලුම දෙනාම නිදහස් කරන්න. මම නිදහස් කරලා ගෙවල් වලට එනකන් බලාගෙන ඉන්නවා. මද්‍රව්‍ය නිවාරණ සතියේ දෙවන දිනය අදයි. දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් පාසල් මට්ටමින් ක්‍රියාත්මක කිරීම අද දිනේ සිදු කෙරෙනවා. මව්පියන් පාසල් වෙත කැඳවා පන්ති මට්ටමින් දරුවන් සමග සිදුකරන මද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාවට නැගෙනු ඇති. හෙට දිනය වෙන්කර ඇත්තේ මද්‍රව්‍ය සම්බන්ධයෙන් වන නීතිමය කටයුතු පිළිබඳ දැනුවත් කිරීම සඳහායි. 24 වනදා මද්‍රව්‍ය සම්බන්ධයෙන් දේශපාලන අධිකාරිය දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාවට නැංවෙනවා. 25 වනදා ක්‍රියාත්මක කරෙන්නේ විවිධ ජනමාධ්‍ය භාවිත කරමින් පාසල් තුල හා පිටත මද්‍රව්‍ය නිවාරණ පණිවිඩ ප්‍රචලිත කිරීම හා මාධ්‍යවේදීන් දැනුවත් කිරීමයි. ජනවාරි 26 වනදා ස්වේච්ඡා සංවිධානවල මද්‍රව්‍ය නිවාරණ ක්‍රියාකාරකම් පිළිබඳව ක්‍රියාත්මක කරනු ඇති. 27 වනදා ආගමික ස්ථාන හා දහම් පාසල් හරහා මද්‍රව්‍ය නිවාරණ කටයුතු ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා තිබෙනවා. ජාතික මද්‍රව්‍ය නිවාරණ පාසල් සතියට සමගාමීව හැටන් අධ්‍යාපන කලාපයේ සිංහල සහ දෙමළ පාසල් දරුවන් දැනුවත් කිරීම සිදු කෙරුණා. ලක්ෂපාන යුද හමුදා කඳවුරේ නිලධාරීන් ඒ සඳහා සහභාගී වුණා. අත්පත්‍රිකා බෙදීම, පෝස්ටර් ප්‍රදර්ශනය ඇතුළු වැඩසටහන් තුළින් ප්‍රදේශීය ජනතාව දැනුවත් කිරීමද මෙම සතිය පුරා සිදු කෙරෙනවා. මද්‍රව්‍ය නිවාරණය දරුවන්ගෙන් ඉගෙන ගනිමු යන තේමාව යටතේ ජාතික මද්‍රව්‍ය නිවාරණ පාසල් සතියට සමගාමීව වැඩසටහනක් කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. පාසල් 11ක දරුවන් 5000ක් පමණ මේ සඳහා එක්ව සිටියා. මද්‍රව්‍ය උවදුරෙන් වැළකීම පිළිබඳ දරුවන් දැනුවත් කිරීම මෙන්ම වීදි නාට්‍ය, අත්පත්‍රිකා බෙදීම ඇතුළු වැඩසටහන් කිහිපයක් මෙහිදී ක්‍රියාත්මක කෙරුණා. වයඹ පළාත් ආණ්ඩුකාර පේශල ජයරත්න මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. ලෝකේ රටවල් විනාශ කිරීම සඳහා කාලෙන් කාලයට විවිධ බලවේගම් වර්තමානයේ අපිට භයානක විදියට අද දකින්න ලැබෙන්නේ මද්ද්‍රව්‍ය උවදුර කියන එක. මේකත් ත්‍රස්තවාදයක්. අපේ අතිගරු ජනාධිපතිතුමා රාජ්‍ය නායකයා හැටියට මේ මහා විනාශයෙන් ජාතිය බේරා ගැනීම සඳහා අද විශාල ව්‍යාපාරයක් ආරම්භ කරලා තිබෙනවා. මත් වතුර දීලා සුද්ධ අයද අපිව අධිරාජ්‍යවාදයට අවනත කරගන්න හැදුවා. අද තිබෙන අන්තර්ජාතික අධිරාජ්‍යවාදය අපිට නොපෙනෙන නව අධිරාජ්‍යවාදී විවිධ ජාවාරම් කරුවන් මේ රටවල් මද්ද්‍රව්‍යයට අපේ දරුවන් නැබ්බැහි කරලා ඒ ජාතිය විනාශ කරලා ජාතියේ තියෙන සම්පත් උකහා ගැනීම සඳහා අද විශාල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙගෙන යනවා. මතට එරෙහි පාසලෙන් ජවයක් තේමාව යටතේ මද්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් මහනුවර හේවාහැට මධ්‍යමහා විද්‍යාලයේදී පැවැත්වුණා. අන්තරායක ඖෂධ පාලන මණ්ඩලයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙහිදී දැනුවත් කිරීම සිදු කෙරුණා.
ඉතාමත් කාලෝචිත වැඩසටහනක් අතිගරු ජනාධිපතිතුමන් මෙම ගන්නා උත්සාහයට මං හිතන්නේ පාසල් විදියට අපේ ශක්තිය අපි දෙන්න ඕන ඒ සඳහා අපි කැප වෙලා මෙම කටයුතු සිදු කරමින් පවතිනවා. දැන් වැඩසටහනෙන් අපේ ජීවිතේ බොහෝ ආදර්ශ ලබා ගන්න පුළුවන්. මත්ද්‍රව්‍ය කියන්නේ මොකද්ද? මත්ද්‍රව්‍යලින් වැළකෙන්නේ කොහොමද? මත්ද්‍රව්‍ය තුරන් කරන්නේ කියන හැම දෙයක්ම අපිට ලබා දුන්නේ මෙම වැඩසටහන. එමෙහින්ද මම හිතනවා මේ වැඩසටහන ඉතාමත් සාර්ථකයි කියලා. හෙට දවසේ මේ රටේ අනාගතේ බාර ගන්න ඉන්න දුවා දරුවන් මේ මද්දුව දොරින් බීරා ගැනීම සඳහා ජනාධිපතිතුමා හා අධ්‍යාපන අමාත්‍යාංශය කරගෙන යන වැඩපිළිවෙල අතිශය සාර්ථකයි. අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය එකතු වෙලා අද දවසේ කරපු මේ මති නිදහස් රටක් කියන වැඩසටහන මං හිතන්නේ අපිට අලුතෙන් දෙයක් හිතන්න අවස්ථාවක් උදා කරා. පාලම් ඉදිකිරීමේ සහ මාර්ග සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති කිහිපයක තොරතුරු අද සංවර්ධන පුවත් විශේෂඟයෙන්. එල්පිටිය ගොළුවා මුල්ල ගණේගොඩ යකඩ පාලම වෙනුවට නව පාලමක් ඉදිකිරෙනවා. බර වාහනවලටද ගමන් කළ හැකි පරිදි මෙම පාලම ඉදිකිරෙන්නේ රුපියල් ලක්ෂ 40ක වියදමින්. එහි ඉදිකිරීම කටයුතු ගයන්ත කරුණාතිලක වජිර අභිවර්ධනන මහතුරු නැතින් ආරම්භ කෙරුණා. ගාල්ලට නවෝදයක් වැඩසටහන් යටතේ ඉදිකිරෙන මෙම පාලම මගින් අතිවිශාල ජනතාවකට සිත සැලසෙනවා. අනුරාධපුර කහටගස් දිගලිය සම්පත්ගම මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කෙරෙනවා. එම කටයුතු ආරම්භ කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ අතර සම්පත්ගම පානීය ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමද ඉෂාක් රහුමාන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ගම්මාන රැසක පවුල් 1500කට පමණ මෙමකින් පානීය ජලය සැපයෙනවා. මේ පානීය ජල යෝජනා ක්‍රමය නොලැබුණා නම් අපේ ගම්වල සිටින විශාල ජන කොටසකට වකුගඩු රෝගයෙන් පීඩා විඳීමට සිද්ධ වෙනවා. එම නිසා මේ ජල යෝජනා ක්‍රමය ලබා දීම සම්බන්ධව අවංක ස්තුතිය පුද කරනවා. සිරිනිරහ නොයාලිහල ඉරිකරංග වතුර නැතුව අපි ගොඩක් දුක්ෙන්දා. හැම රජකෙම වතුර ඉල්ලුවත් කවුරුත් අපිට දුන්නේ නැහැ. නමුත් වත්මන් රජය අපට වතුර ලබා දුන්නා. ඒ නිසා වත්මන් රජයට අපි ස්තුතිවන්ත වෙනවා. ඉදපති නාංග නිරය පුඩින පල උදවිහල සේදොලාරි අවරිගි මේ ගමේ 1500ක් විතර ඉන්නවා. මේ යෝජනාවෙන් අපිට ලොකු සහනයක් ලැබෙනවා. ගොඩක් ස්තුතියි මේක අපිට ලබා දුන්නට. එංගඩ ජනාධිපති අවරලුක ඉදකහ වෙන්නේ නන්දි චරිතදම්. මේ අතර අනුරාධපුර වෙලේවැව කුරුළුවැව මාර්ගයේද සංවර්ධනය කරමින් පවතිනවා. ඊට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 170ක්. මෙහි කටයුතු 50%කින් පමණ මේවන විට අවසන් කර තිබෙනවා. සංවර්ධනය කරන මාර්ගයේ දිග කිලෝමීටර 13ක් පමණ වෙනවා. වසර ගණනාවක් තිස්සේ අබලංගව පැවති මාර්ගය පිලිසකර කර දීම සම්බන්ධයෙන් ජනතාව රජයට ප්‍රසාදය පළ කරනවා. ඒ දවසල ඉස්කෝලේ ගිය ළමයි වලවල්වල බොරළු පාරේ දූවිල්ලේ සුදැඳුමට මඩ විසිනවා. දැන් ඒ කිසිම ප්‍රශ්නයක් නැතුව යන්න පුළුවන්. අපේ දරුවෝ අසනීප වුණා දූවිල්ලට. දැන් ඒ කිසිම දෙයක් නැහැ. ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි පින් සිද්ධ වෙනවා මේ කරලා දෙන්න වැඩිට. ඇත්තටම අපේ ගම් දුෂ්කරයි. ඉස්කෝලේකට ළමයෙකුට යන්න පාරක් හරියට තිබුණේ නැහැ. හදිසියෙ ලෙඩෙක්ගෙන යන්න පාරක් තිබුණේ නැහැ. අපේ ඇත්තටම හිතුවේ නැහැ අපේ ගම් මැන්දේ මේවා කාපට් පාරක් යයි කියලා. දැන් මීට අවුරුදු ගානකට ඉස්සරිනම් මේකේ ගොඩ අපහසු ස්ථාවිතගෙන තමයි අපි ගියේ. දැන් නම් ඉතින් අපිට ගොඩ සහනයක් වෙලා තියෙනවා. මේ වැහි කාලේට උනත් බයක් නැතුව යන්න පුළුවන්. මාතලේ දඹුල්ල කටුපොත ඇල සහ මොරගොල්ල වැව ප්‍රතිසංස්කරණය කෙරුණේ ගොවිපවුල් රැසකට සිත සලසමින්. ඊට වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ 31ක් පමණ වෙනවා. මෙම වැව රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. ප්‍රදේශයේ ගොවීන්ට පළතුරු පැල සහ පොහොර ලබා දීමද මෙහිදී සිදු කෙරුණා. දළ මහ දෙකන්නම දැන් වැඩ කරන ඉස්සර මෙහෙම කරන්න බැරි නම් මේ හැරුවම පස්සේ තමයි මේ තත්ත්වේ ලැබිලා තියෙන්නේ. පළවෙනි සකස් කර ගොවිපවුල් සියල්ලටම යල මහ දෙකන්නේම අසොන් එලිමට වී වගා කිරීම ගොවිල වගා කිරීම සඳහා සියලු පහසුකම් සපයලා තියෙනවා. ඒ නිසා අපි බොහොම ස්තුතිවන්තයි. දැන් ක්‍රීඩා පුවතක්. අයර්ලන්ත ඒ ක්‍රිකට් කණ්ඩායම සමග පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයත් පහසුවෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. හම්බන්තොට සූර්යවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවති තරගයේ කාසිය වාසී දිනා පළමුව පන්දුවට පාර දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තීරණය කළා. ඒ අනුව පිටියේ පිවිසි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා තිබින් නායක උපුල් තරංග ලකුණු 103ක් ලබා ගත්තා. අවිෂ්ක ප්‍රනාන්දු, කමිදු මෙන්ඩිස් සහ ඇන්ජලෝ පෙරේරා අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වුණා. මේ අනුව නියමිත පන්දු වාර 50 අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු 5ක් දැවී ලකුණු 337ක් ලබා ගැනීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායමේ පිටිකරුවන්ට සාර්ථක වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. ඒ අනුව අයර්ලන්ත ඒ ක්‍රිකට් කණ්ඩායමට සීලු දෙනා දෙවි ලබාගත හැකි වූයේ ලකුණු 162ක් පමණයි.
පිටිකරුවන් 7 දෙනෙකුට ලකුණු 9 සීමාව පසු කිරීමට හැකි වූයේ නැහැ. පන්දු යැමේදී මිලින්ද සිරිවර්ධන කඩලු 4ක් දවා ගත්තා. ඒ අනුව ලකුණු 175ක ජයක් ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායමට හිමි වුණා. දිවා ප්‍රවෘත්ති තුලින් අදට අපි සමු ගන්නවා. පසරු දෙකේ සිට ITN පෑන් පෑපොත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk